పక్ష కాంగ్రెస్ పక్ష ఏమన్నా దొగులు అంటారు దొగులు కింద దేవాళ్ళు ఉంటే ఓమ సహన జనతా ఒకటి దీంట్ వెళ్ళావత్నే దీని సహనత్వం ఏం జనతా దాన్న మీ గురువుట దున్నీ ఇల్ల ఎవగొడు దానికినో దేన ఆమె బలి విధిమిట ఉన్న రణిల్ లెక్కకి వెళ్ళా తీయను అపి అన్న రణిల్ లెక్కకి ఇలా ఏట బేలైనా එහෙම නැත්තම් අද වෙනකොටත් මං අහනවා වාමාංශික නායකයන්ගේ ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ඔය ආණ්ඩුව ගන්නේ? ඒගොල්ලෝ කියනවා හැමදාම රිගේනින් ශ්‍රී ලංකාවේ UNP ප්‍රතිපත්තියට විරුද්ධව අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගියා. රිගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අපි ගිහිල්ලා මමයි ලංකා සමාජ පක්ෂයේ අයයි කොමිස් පක්ෂය ගිහිල්ලා අපි කිව්වා කමුනාසේ බලේ බෙදීම සඳහා යනවනම් කරුණා කරලා මේක මේවා කරන්න එක නවත්තන්න මොකද වැඩ කරන ජනතාවගේ වමසාවගේ ගන්න බැරි වෙනවා යට ඒ අනතුමා ඒක පැත්තකට දැම්මා කැමු ෆයිල් ටික කොහොම පැත්තකට තියලා තිබුණා දැන් ඒක ඇරිය කවුද ඒ ෆයිල් අරගෙන ඒක අනුව වැඩ කරගෙන යන්නේ කවුද මහින්ද රාජපක්ෂ 2005 ඉඳලම ඒ ප්‍රතිපත්ති ටික අරගෙන එකින් එක ක්‍රියාත්මක කළා දැන් විශාල වශයෙන් ඒකේ ගෙඩි පිටින් පිටුව පිටින් අරගෙන ක්‍රියාත්මක කරනවා මේ ළඟදිත් අමුණුගම නැතිදු ගිහිල්ලා ලෝකේ බෞද්ධ සමන් ගියා උපස්ථානයේ වෙන මුල්‍යාර මුදලේ සාකච්ඡාවක සහභාගී වුණා සහභාගී වෙලා ඇවිල්ලා ප්‍රීතිමත්ව සන්තෝෂයෙන් ඉපිල්ලා කියනවා සම්පූර්ණයෙන් පිළිගත්තා අපේ තත්ත්වය අපි ලෝක බැංකු මුල් ජාත්‍යන්තර මුල්‍ය ආරම්භලේ ප්‍රතිපත්ති අනුවරණ යන රටක් කියලා පිළිගත්තා අපිට මුදල් මෙච්චර ආධාරයක් දෙන්න පොරොන්දු වුණා ඒ ඔක්කොම වැඩි පොලි නැතුව දෙන්නේ අපිට ස්ථාව ස්ථාවර තත්ත්වයක් තියෙන හැටි හරියට මාරි මොකද රිගේනින් ශ්‍රී ලංකාවේක ඩබල් කළා ට්‍රිබල් කළා ක්‍රියාත්මක කරන්නේ එතකොට මම අහනවා සහෝදරවරුනි වයස්ගත සහෝදරවරුනි අන්දන්නේ ආණ්ඩුව තමයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අර විදිහට 13 වෙනි ප්‍රතිස්ථාන සංශෝධන ක්‍රියාත්මක කරනවා එතකොට උතුරු නැගෙනහිර යාබද කිරීමට එකඟ වෙලා තියෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් ඉස්පාන්සර කාරණා විකාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරනවා විද්‍යාඥාන ක්‍රමයට අයින් කරනවා එම කළා කියනවා මේ කරන්නේ නැහැ නේද මහින්ද රාජපක්ෂතුමා කියලා දෙනවා ඕක කරන්න බෑ මේ කුටි ඉන්න කල් එහෙම නැත්නම් මේ බලේ බෙදීම ගැන කතා කරන්න දන්නේ මම මේ රණලි ප්‍රස මහත්තයා හම්බුනේ නැව කාරී තුන රැස්ම මට ඉතියෙත් නැහැ මොකද මම යන වැඩක් නැහැ නේද මම ජනාධිපති තුලේ ප්‍රකාශ කළාම බෑ කියන්න මොකද්ද කරන්න කියලා කොහොම වුණත් එතුමා ඔය කියන විදියට ඔය ප්‍රතිපත්ති වල ඉන්නවා නම් නව සමාජ පක්ෂය අනිවාර්යයෙන්ම ඒකට අපි කැමති ගම් කැමති මොකද අනිත් වාමාංශික කියා ගන්න පක්ෂවත් ඒ විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව පියවරක් පිළිගෙන යෝජනා කරන්නේ නැති නිසා අපි යෝජනා කරනවා අපි යෝජනා කළා මොලේ ඉඳලාම ස්වයං තීරණ අයිතිය සමානතාවය හා ස්වප්පාලනය විස්තර පමණයි ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. දැන් ඒ තරමටම නවත් මේ තත්ත්වෙන් හරියට මා කියනවා නම් අපිට පිළිගන්න වෙනවා ඔළුවකුයි පිටකොන්දකුයි තියෙන ධනපති නායකයා එයා කියලා. අනිත් උන්ට ඔළුවකුත් නැහැ පිටකොන්දක. පිටකොන්ද තියුණත් ඔළුව නැහැ ඔළුව තුනක් පිටකොන්ද නැහැ. ඒ වගේ අය තමයි ධනපති දේශපාලන සමාජයේ ඉන්නේ. මෙහෙම එක්කෙනෙක් හරි ඉන්න එක ගැන අපි නම් සන්තෝෂ වෙනවා. මෙහෙම කිව්ව මම දන්නේ නැහැ එහෙම කිව්වද තාම ප්‍රකාශ කරලා නැහැ. බලමු එයාගේ ප්‍රතිපත්ති මොනවද කියලා. එහෙම නම් කොහොම මොකද අපිට පේන්නේ ජනතාව වෙනුවෙන් දැන් දෙලීම පල්ලම් බැහැලා ඡන්දෙන් ඉවත් වෙලා ඒගොල්ලෝ හදා ගන්නවා. මේක නීත්‍යානුකූල නැහැ. ඕගොල්ලෝ මෙයාව බලයට පත් කළේ නීත්‍යානුකූලව 2005 ඉඳලා කරගහලා ඇද්දේ ඇදලා මෙයා තිවිල් නීත්‍යානුකූලව
කොහොමද 2005 ගීතයන් කොළොනේ ලක්ෂ ගාන ඡන්ද දැම්මේ නැහැ. දෙමළ ජනතාවගේ ඡන්ද දැම්මේ නැහැ. එහෙනම් ඒවා කොහොමද ඔයගොල්ලෝ ඒකට අප්පුඩි ගගා නැටුවේ? ඊට පස්සේ මෙයාව කරෙන් තියාගෙන ආවේ. ඇවිල්ලා දැන් තමයි ඔයගලන්ට මේ ඡන්ද මේක මොකද නිත්‍ය අනුකූල නැත් දාන්න බලන්න සුප්‍රීම කෝට් එකට. දැම්ම ගමන් දුක් ගලයි බඩු. ඔව් පුළුවන්. දැන් කවුද මේක මේ 18 විවස්ථා සංශෝධනයේ ගෙනාවේ මේ රට? ගේන්න ඉඩ දුන්නේ. ශිරාණි බණ්ඩාරනායක මැතිනේ. ශිරාණි බණ්ඩාරනායක මැතිනේ. ඕගොල්ලෝ කරේ තියාගෙන දැන් ඇවිදිනවා. එයා තමයි ඒක කළේ. කළා මෙයාම මේ තත්ත්වයට ගෙනාවා. හිට්ලර් වගේම කණෙන් අල්ලලා එළියට දාන්න ඊට පස්සේ රෝහණ ගත්තට පස්සේ. මෙයා ඒ ක්‍රියාමාර්ග තනි කරම ෆැසිස්තාලේ ක්‍රියාමාර්ග. දැන් එයා බලයට ඇවිල්ලා දේශපාලන වශයෙන් දැම්ම ලෝකේ පුරාම අපේ තානාධිපතිවරු දැම්ම කවුද ක්‍රිෂ්ණෝනිස් දැම්ම තමනා ගුණනායක දැම්ම අපි නිත්‍ය නියෝජිතයා කළා වගේ පිරිස් දාගෙන දාගෙන ගියා ඒගොල්ලෝ නටාගෙන ගිහිල්ලා මාර සටනක් දුන්නා මාරයා නෙවෙයි කියලා පතුලේ පිටා මූණ පියදාලා සබන් දාලා ඔක්කොම දාලා අයියෝ අපරාධුනේ නැහැ අයියෝ මේ යුද්ධේ මොකවත් උනේ නැහැ ලොකු සහනයක් කිය කිය මේ අර තමරා ඉලක් පුණනායක පුණනායකම දෙමළි මේ සිංහල ගෑනින් නම් කමන්නේ දෙමළි නටනට යා ඇවිද්දා ලෝකේ පුරා මේ අපිට ලොකු සහනයක් ලැබිලා තියෙනවා ජාත්‍යාගේ ජාත්‍යයට රෝහිකම් කළා මෙයාට උපකාර කළා. එහෙරු කරපෙක්කේන කංකෙට් එක අල්ලලිට. ක්‍රිෂ්ණෝනිස් එංගලන්තේ සුපර් බඩුව. පට පට ගාලා ඉංග්‍රීසියෙන් කතා කරගෙන ගිහලා ගාගෙන ගියා. මොන පිස්සුද මේ රට? තාම හොඳින් ගෙනියනවා මානව හිමිකම් උච්ච ස්ථානයේ තියෙන්නේ. කවුද කියන්නේ අර මම කියලා. රටින් ගාගෙන ගියා. මෙයාගේ කොම්පුණුවාල මේ අවසෙල් එකේ දැම ලෝකේ පුරා මුණට තඩි බාලා ඩිං ඩුං ගාලා එළියට විසි කරලා ඔළුව වල ඉස්සල බලනකොට කනේ ෂොට් දෙකයි කුල්ලට එකයි දීලා එළියට දා මේත ෆැසිස්තාදී නායකයන්ගේ ලක්ෂණ ප්‍රකාශ කරලා තියෙනවා එතකොට මේ ෆැසිස්තාලේ පාලනේ ජාත්‍යන්තර දේශීය වශයෙන් සංවිධානලා ඉන්න මේකට මුණ දෙන්න ලෑස්තිද අන්දන්නේ කවුද පක්ෂය ඇදෙට එන්නේ කියලා කවුරු ආවත් ප්‍රධාන පොදු අපේක්ෂකෙක් එනවනම් පරිලෝකම සේ මහත්තයරි පැහැදිලිව මේ ෆැසිස්තාලේ පෙළගැස්මට විරුද්ධව මූණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. එහෙම වුණොත් දින තැහැදි. එහෙම නුනොත් මහින්ද රාජපක්ෂ තඩි බාලා පෙට්ටි උස්සලා හරි මොන ක්‍රමෙන් හරි මේක දිනනවා. එහෙම කට්ටිය ලෑස්තිලා ඉන්නේ. එහෙම කට්ටිය ක්‍රියාත්මක වෙගෙන යන්නේ. ඒකට මූණ දෙන්න ලෑස්ති වෙනවනම් අන්න දිනන්න පුළුවන්. මොකද ජනතාව ඉන්නවා. ජනතාව නිර්භීතව ඉදිරියට එමින් ඉන්නවා. ඒ එන ජනතාව අරගෙන යන්න පුළුවන්. අදරම අපිට පේනවා. දැන් හැම තැනින්ම වැඩ වර්ජන ආරම්භ කළා තියෙනවා. දැන් අර රේල්වේ වැඩ වර්ජන, ජේනරල් රුන්ගේ වැඩ වර්ජන. එතකොට සෞඛ්‍ය අංශවල වැඩ වර්ජන. හැම තැනම දිගටම දිගටම යනවා. විවිධ අංශවලින් ආණ්ඩුවේ අංශේ ප්‍රධාන සමිති සටනට බහැලා තියලා දැන් 21 වෙනිදා මේ මාසේ 21 වෙනිදා 3ට කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහට සියලු දේශපාලන පක්ෂවල විරුද්ධවාදී පක්ෂවලට මම කිව්වා සහෝදරයා කොඩි අරගෙන සෙනඟ පුළුවන් තරම් එකතු කරගෙන එන්න පෙන්නපු බලයක් කියලා. එහෙම අද රටන මාකට ඉස්සර කිව්වා අපි බවසෝදරයා පැත්තක ඉන්නලා ඉන්න. ඉතින් කරන්නේ ජනතාව හැමතැනම පාරට බහලා ඉන්නේ අල ගෝඩියකින් යන පාරේ ලියලා කෑ ගහනවා අල වගා කරපොයි එතකොට විවාග කරපු ගෝවියෝ කෑ ගහන හැමතැනින්ම නැගීගෙන එන ශිෂ්‍යෝ මම කියයි තව විස්තර ශිෂ්‍යයන්ගේ සටන ඉතාම උග්‍ර තැනකට ඇවිල්ලා තියෙන ශිෂ්‍යෝ තමන්ගේ ඒ විශ්වවිද්‍යාලවල තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් ගිහිල්ලා
දැන් පළග ඇස්මකට ටයිල් ඇතුන මෙතන දේශපාලන සංකේත ලෙස මොකුත් කරන්න බෑ මේකේ ඉන්නේ අධ්‍යාපනයේ බාර දීලා තියෙන පැසිස්තාලේ ක්‍රියාමාර්ගයේ අඩි කුඩි වලින් නිනි තියලා ඔළු පළලා විශ්වවිද්‍යාල ගෙන යන කතා නිදාස අධ්‍යාපනයේ රකින්නේ කොල්ලන්ගේ විශ්වවිද්‍යාල වලට ගිය කොල්ලෝ කෙල්ලන්ගේ ඔළු පළලා ඉස්පිරිතාල වලට ඇරලා මේකයි නිදාස අධ්‍යාපනයේ රකින්නේ කියලා කොට ඒකට මොන දෙද අද ශිෂ්‍යයන් නැගිටලා එන්න වෙලා තියෙනවා ඒකයි එවැනි තත්ත්වයක් තුළ තමයි මේ තියෙන්නේ මේකදී නවස්වාද පක්ෂයට මේ එන ක්‍රියාමාර්ගය තුළ අපි ඉතාමත්ම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා මේ නවස්වාද පක්ෂය අපි දැන් සාකච්ඡා කරගෙන යනවා වමේ අපේක්ෂකෙ දාන්න පුළුවන්ද කියලා ඒ දාලා අපි අනිවාර්යයෙන්ම වමේ අපේක්ෂකය දැම්මත් කවුරු හරි සාධනීය විදිහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් වෙනින් ධනපති පන්තියෙන් අපේක්ෂකෙක් ඇවිල්ලා ප්‍රබල ව්‍යාපාරයක් ගෙන යනවා අපි ඒකට ඉඩ දෙමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද ආණ්ඩුව පෙරලිය යුතුයි මේ ෆැසිස්තාලේ ක්‍රියාමාර්ගයේ පරාජය කළ යුතුයි කියන තැන අපි අනිවාර්යයෙන්ම ඉන්නවා ඒ පරාජය කරමින් තමයි වමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ කියන මතය ඉඳගෙන අපි ඉදිරියට වැඩ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා